මේ රැස්වීම සංවිධානය කරන්න පුරෝගාමිත්වයේ ගත් උදානායක සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම මොරටුව මහනගර සභාවේ හිටපු උපනගරාධිපතිතුමා පැමිණිය යුතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ සංවිධායක සුරේෂ් සිංධික සහෝදරයා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වෙන ප්‍රදේශවාසී ආදරණීය මවුරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූදරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. නිදහසෙන් පස්සේ ලංකාවේ ඉතිහාස කතාවේ ඉතාම බැරෑරුම් සහ දුෂ්කර බරපතලකාරී අවධියක් පසු කරමින් ඉන්න වෙලාවක ඒ බරපතල අර්බුදකාරී අවධියේ ගෙන යමින් තිබෙන්නේ කුමන දිශාවකටද කියන එක ගැන කතා කරන්නයි අද අපි තමුන්වන්සල මේ මොහොතේ මේ ස්ථානයේ මුණ ගැහෙන්නේ. ගෙදර දොරේ තියෙන බැරෑරුම් ප්‍රශ්න කන්දක් තියාගෙන හිතේ ගින්දර ගොඩ ගහගෙන ඒව නිවා ගන්න විදියක් නැතුව වද වේදනා විඳින ගමන් මොකද්ද මේ රටට වෙන්නේ කියන එක හිතන්නත් ඉඩක් ඉතුරු කරගත්තු තමුන්වහන්සේලාට මම මුලින්ම මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. මොනතරම් අමාරු වෙලාවක වුණත් අපේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හිටගන්න තියෙන අදිෂ්ඨානය සහ උනන්දුව කැපවීම පෙන්වුවට තමුන්වහන්සේලා දන්නවා මේ ඇතිවෙච්ච අර්බුදය අපි කලින් දැකලා ගෝඨාභය රාජපක්ෂ පාලනයට ඇහැරවන්න උත්සාහ කළා ඇහැරුණේ නැහැ. මීට කලින් මේ විදිය ආර්ථික අර්බුද කියන්නේ ලෝකට අලුත් ඒවා නෙවෙයි. 1990 ඉන්දියාවේ ඇති වුණා මේ වගේ ආර්ථික අර්බුදයක්. ඉන්දියාවේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයේ වෙලාවේ වජ්පා යගමැතියේ වෙලාවේ ඉන්දියාවට සතියකට ආනයන වියදමට ප්‍රමාණවත් විදේශ විනිමය විතරයි ඒගොල්ලෝගේ සංචිතයේ තිබුණේ. සතියකට පමණයි ප්‍රමාණවත්. ඒ වෙලාවේ මොකද වජ්පා යගමැතිවරයා කරේ? රටින් බැහැරව හිටපු මන්මෝහන් සිංහ ආර්ථික විශේෂඥෙක්. මන්මෝහන් සිංහව කැඳවලා ඇමති මණ්ඩලයට අරන් මුදල් ඇමති කළා. මන්මෝහන් සිංහට කිව්වා අවශ්‍ය වෙනස්කම් කරලා ඔබ ආර්ථිකය බලා ගන්න. මම දේශපාලනය බලා ගන්න. මෙහෙ මොකද උනේ? අරේ කතා කරේ මන්මෝහන් සිංහට, මෙහෙ කතා කරේ බැසිල් රාජපක්ෂට. මාගේ සොහොයුරාණනි ඔබ ආර්ථිකය බලා ගන්න, මං ඊතුරු ඒව බලා ගන්නම් කියලා. මොන හතක්? එක වතාවක් අමාත්‍ය මණ්ඩලයේ මේ ප්‍රශ්නේ කතා කරනකොට නෑ නෑ ඩොලර් හිගේ තියෙන්නේ සතියයි මං සතියෙන් විසඳනවා කිව්වා. මේ අර්බුදයේ වැඩෙන්න දීලා බලාගෙන හිටියා. අර්බුදයේ නිර්මාතෘවරු වෙන ගැටියක්. හැබැයි අර්බුදයේ පිපිරෙන්නේ නොදී රැකව අර්බුදයේ පිපිරෙන්නේ නොදී ඒකට මුහුණ දී යුතුව තිබුණා. පකිස්තානයේත් අපි ඒ වගේම මේ වෙනකොට මේ විදිහ ආර්ථික අර්බුදයක් තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පකිස්තානයේ නායකයන්ට කිව්වා වහාම ණය ගෙවන්න බෑ කියලා ප්‍රකාශයට පත් කරන්න. එහෙත් විදේශ විනිමය අර්බුදයක්. පකිස්තාන් නායකයෙකුට ඒක කියන්න බෑ. ඒක කිව්වොත් අපි වැටෙනවා හතර ගාතින්ම. ඒගොල්ලෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා ලංකාව ආදර්ශයට ගන්න. අරගෙන ඒක කරන්න. පකිස්තාන් නායකයෙකුට බෑ ඒක නම් කරන්න නෑ කියලා. එහෙම කියලා මොකද පකිස්තානය කරේ? මැද පෙරදිග රටවල් කිහිපයකිනුයි චීනෙනුයි ඩොලර් බිලියන් ගානක ණය මුදලක් අරගෙන ඒ තිබෙන හදිසි තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය පියවර ගත්තා. ණය නොගෙව පැහැර හැරිය රටක් බවට පත් වුණේ නැහැ. ඊට ඒ අන්තරාකාරී අවධානමට ඇදගෙන වැට්ටුවේ නැහැ. ඉන් මෙහා එක බේරගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, සෝවියට් සංගමයේ බිඳ වැටුණාට පස්සේ යෙල්සින්ගේ පාලන කාලේ රුසියාවෙන් මේ විදිය දරුණු ආර්ථික අර්බුදයක් ආවා. මහාචාර්යවරු විශ්වවිද්‍යාල මහාචාර්යවරු කන්න නැතුව හෝටලයකට වෙලා ඉන්නවා කවුරු හරි කාලා ඉතුරු කරලා ගිය පිඟානේ තියෙන ඉතුරු ටික කන්න. ඒ ලැබෙන පඩිය මදි. පුටින් කියන්නේ තේ වෙලාවේ, බ්ලැඩිමීර් පුටින් කියන්නේ අද ඉන්න රුසියානු නායකයා කියන්නේ තේ වෙලාවේ KGB එකෙන් හම්බෙන විශ්‍රාම වැටුප ජීවත් වෙන්න මදි හන්දා ටැක්සියක් තියාගෙන හැන්දෑවට ටැක්සියක් එළවල තව කීයක් හරි හොයාගන්න උත්සාහ කරපු කෙනෙක්. යෙල්සින්ගේ යටතේ අර තිබිච්ච දැවැන්ත බලශක්ති ආයතන, තෙල් නිපදවන ආයතන ඔක්කොම කුණු කොල්ලට ඒගොල්ලෝගේ ගජ මිතුරන්ට දෙනකොට
පුටින් කියන ජනාධිපතිවරයා තීරණය කළා. පුටින් කියන නායකයා තීරණය කරා. යෙල්සින් ගාවට කිට්ටු වෙලා යෙල්සින්ගේ හිත දිනාගෙන යෙල්සින් ලෙඩෙක් වෙලා අන්තිමට තනතුර අතහැරනකොට පුටින්ව තෝරගන්න තත්ත්වයටපත් වුණා. අන්න අර්බුදයේ වෙලාවේ කවුරුත් නොදන්න නායකත්වයක් නිර්මාණය වුණා. ඊට පස්සේ එදා ඉඳන් තමයි නැවත රුසියාව නැගිට්ටේ. පුටින් ජනාධිපතිවරයා පුත්කලික කරණය කරන්න දිවිච්ච බලශක්ති ආයතන ඔක්කොම නැවත රජයට ගත්තා. ඒ වායෙන් අයුතු ප්‍රයෝජන ගත්ත බිලියන පතියෝ හිරයට යවුවා. ඒ විදිහට දැඩි තීරණ අරගෙන ඒ ඇස්සේ චෙච්නියානු අර්බුදය ආවා. එතන වෙන්වෙන් ආවා. සන්නද්ධ අරගෙන ආවා. ඒවටත් මුහුණ දුන්නා. ඒ ඔක්කොම කරලා අද මුළු ඇමරිකාව යුරෝපයේ සම්බාධක දාලා තියෙද්දි වැටෙන්නේ නැති ආර්ථිකය හෙළවෙන්නේ නැති ආර්ථිකය කතේ තියාගෙන යුක්‍රේනෙත් එක්ක යුද්ධත් කරනවා යුද්ධ සාර්ථකව ඉස්සරහටත් යනවා. මේ ඒ නිසා මෙවැනි අර්බුද ලෝකෙට ආගන්තුක නැහැ. මේ අර්බුද කියන්නේ අපිට හැදෙන්න දෙන වෙලාවක්. අපිට පරිවර්තනය වෙන්න දෙන වෙලාවක්. අපේ අඩුපාඩු හදාගන්න දෙන වෙලාවක්. මේ අර්බුදේ නිකන් ආවද? තමුණාසල දන්නවා මේ අර්බුදය ආසන්න හේතුව තමයි යහපාලන ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහ අගමැති ආණ්ඩුව 2018 අවුරුද්දේ විතරක් එක රැයි ඩොලර් බිලියන් 12.5ක් ගත්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. මොකද්ද මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර කියන්නේ? ලෝකේ ඉන්න පොලිල් මුදලාලිලා. දැන් අපේ ණය අවුරුද්දට ගෙවන්න තියෙන ණය වාරිකයේ බිලියන 5යි. ඒකෙන් 173ක්ම ගෙවන්න තියෙන්නේ අර පොලිල් මුදලාලිලාගෙන් ගත්ත ණයවල වාරිකේ. ලෝක බැංකුවෙන් මුල්‍ය අරමුදලෙන් ADB එකෙන් ජපානෙන් චීනෙන් ඉන්දියාවෙන් ඔය ඔක්කොගෙම ගත්ත ටිකට ගෙවන්න ඉතුරු ගන්න. ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හැවක් ලෝකේ ඉන්න හෙට්ටියන්ගෙන් පොලි මුදලාලිගෙන් ලගෙන් ගත්තු ණයවල වැඩිම තොගය ගත්තේ 2018 වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව. වික්‍රමසිංහගේ විතරක් නෙවෙයි. ඒ ආණ්ඩුව කාගේ කාගේත් ආණ්ඩුව? සිරිසේනගේ ආණ්ඩුව, අනුරදි සානායකගේත් ආණ්ඩුව. යානේ අර අරලියගහ මන්දිරයේ අතුරට වෙලා හොරුවල්ලිල්ල කරේ. එයා බාරගෙන තිබ්බන්නේ හොරුවල්ලන්. එයාත් ඒ දවස්වල වැඩිපුර හිටියේ අරලියගහ මන්දිරේ. දැන් ඒ නිසා ඒ කට්ටිය හදපු ආණ්ඩුව තමයි එක රයින් ඩොලර් බිලියන් 12.5. ඒ වෙනකන් 2014 වෙනකන් නිදහසේ ඉඳලා 2014 වෙනකන් ලංකාවේ මුළු ණය බර ඩොලර් බිලියන් 14යි. එක රයින් ගත්ත ඩොලර් බිලියන් 12.5. ඇයි 2018 තමයි ලංකාව ඉතිහාසයේ වැඩිම වෙළඳ පරතරය. මොකද්ද වෙළඳ පරතරය කියන්නේ? අපි පිටරටට අපි නිපදවල පිටරටට යවලා උපයන ප්‍රමාණයයි අපි පිටරට දේවල් ගෙනල්ලා පරිභෝජනය කරන්න යන ප්‍රමාණය අතර පරතරය. 77 කලින් පරතරයක් තිබෙන්නේ නැහැ. තිබෙ ශේෂය ඉතුරුව වෙළඳ පරතරයක් තිබෙන්නේ නැහැ 77 කලින්. අපි 77න් පස්සේ පුරුදු පුහුණු වුණා නයතරන් සැපට කාලා ජොලියේ ඉන්න. අපිට අයිති නැති ජීවන තත්ත්වයක් භුක්ති විඳින්න අපි පුරුදු වුණා. අපිට අයිති නැති පරිභෝජන රටාවක් භුක්ති විඳින්න අපි පෙළඹෙව්වා. ඒ නිසා දවසින් දවස වෙළඳ පරතරය වැඩි වුණා. 2018 තමයි වැඩිම වෙළඳ පරතරය. ඒ පරතරය පියවන්නේ කොහමද? ආනයන කරලා උපයපු ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි අපනයනය කරන්න. පිටරටවල තියෙන දේවල් ගෙනල්ලා පරිභෝජනය කරන්න යන ඩොලර් ප්‍රමාණය. ගැප් එක ලොකුයි. ඒ ගැප් එක පියවන්නේ කොහමද? ඒකට රත් වෙන කොහෙන්වත් ණය හම්බෙන්නේ නැහැ. ඒකට ගන්න යන්න වෙන්නේ පොලි මුදලාල්ල ගාවට. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් ගාවට. ඒගොල්ලෝ නිකන් දෙන්නේ නැහැ 100ට 6ට උඩින් පොලිය. ග්‍රේස් පීරියඩ් නැහැ, සහන කාල නැහැ. ගත්තනම් ඊළඟ මාසෙ ඉඳන් ගෙවන්න ඕන. අන්නේ තොගේ වැඩි වුණා යහපාලන ආණ්ඩු වෙලාවේ බිලියන 12.5කින්. ඒක තමයි ආසන්න හේතුව. දීර්ඝකාලීන හේතුව අපිට ඔරොත්තු නොදෙන ජීවන රටාවක් ණයතරන් සැපට කාලා ජොලියේ ඉන්න ගමනක් අපි ආව. ඒක පිපිරෙනවා කොයි වෙලේ හරි. දැන් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතියා මොකද කරේ? නෑ නෑ අර්බුදයක් නෑ, මේක අනිවාර්යෙන් මුණ දෙත හැකි ප්‍රශ්නයක් නෑ කිය කී හිටියා. අපි ඊට පස්සේ එළියට බහලා මේක රටට හෙන්න කිව්වම අපි ඇමති ගම්බලින් එළියට දැම්මා. මේ ඔල මුට්ටල තකතිරුකම තමයි මේ පතුල නොපෙනෙන අගාධයකට අද මේක ඇදගෙන යමින් තියෙන්නේ.
සමහරු හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ලෙඩේට බෙහෙත් දෙනවා. ලෙඩා ටික ටික සුවහතට හැරෙනවා කියලා. ලෙඩාවත් දන්නේ නැහැ ලෙඩාට මොකද වෙන්නේ කියලා. තාම ආර්ථිකය නැමැති ලෙඩා ඉන්නේ දැඩි සත්කාර ඒකකේ. තමුන්වහන්සේල හිතනවා ඇති පොලින් ටික නැති වෙච්ච හින්දා ප්‍රශ්නේ හොද පැත්තට යන්නේ කියලා නෑ. වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවේ තියෙන නියෝ ලිබරල් ගමන හැමදාම පැන කරන්න හදපු ගමන අර රිගේනින් ශ්‍රී ලංකා ගමන සියල්ල විකුණගෙන කන ගමන රට යටත් විජිත කොළණියම් බවට පත් කරන ගමන තමයි මේ අරමුදේ මැද ප්‍රතිකාර හැටියට දෙමින් ඉන්නේ. කොහමද මම ඒක තමුන්වහන්සේලා තේරුම් ගන්න ඕනේ? මෙන්න මෙහෙම දැන් මම එක උදාහරණයක් කියන්න. දැන් විදේශ විනිමය නැතිකම හින්දානේ පොලිං ආවේ. පොලිං ආපු හින්දානේ ණය ගෙවා ගන්න බෑ කියලා කියන්න සිද්ධ වුණේ. ණයත් කෙවල තෙලුත් ගහ ගන්න බැරි තත්ත්වයක තනක් මෙ ආවේ. ඒ හින්දා අපි ණය ගෙවන්නේ නැහැ කියලා කියලා දැන් තෙල් ටික ගෙනත් දෙනවා වැඩි මිලට. බලශක්තියට පිරිවැය වැඩි වෙනවා. දැන් බොහොම පැහැදිලි. ඊයේ පෙරදා ගැහුවා අලුතෙන් වැට් ටොගයක් ගැහුවා වැට් බලපාපු නැති දේවල් වලට. පික්මි කියන ලංකාවේ ටැක්සි සේවා ආයතනයේ 18%ක වැට් එකක් එනවා. ඌබ කියන විදේශීය ආයතනයේ ටැක්ස් එක වදින්නේ නැහැ. ඒ 18% අලුත් වැට් එක වදින්නේ දේශීය ව්‍යාපාර සහ කර්මාන්තවලට විතරයි. ලංකාවේ නිපදවන පොල් තෙල් ටිකට ටැක්ස් එක වදිනවා. ලංකාවේ නිපදවන 17 එකට වැට් එක වදිනවා. පිටින් ගෙනල්ලා කන 17 එකට වැට් එක වදින්නේ නැහැ. ලංකාවේ නිපදවන ලංකාවේ ව්‍යාපාර මම ඔය කිව්ව උදාහරණයක ටැක්සි සේවා ගොවියගේ පොහොර ටිකට වැට් එක වදිනවා. ගොවියා ගන්න උදැල්ලට වැට් එක වදිනවා. දැන් මේකෙන් ලංකාවේ සල්ලි එළියට යන එක වැඩි වෙනවද අඩු වෙනවද? ඩොලර් ඉල්ලුම වැඩි වෙනවද අඩු වෙනවද? ඩොලරයකට තියෙන පීඩනය වැඩි වෙනවද අඩු වෙනවද? ලංකාවේ 17 එකට නම් වැට් එක වදින්නේ. පිටින් ගේන එකට නම් වදින්නේ නැත්තේ. වැඩි මිලට ගන්නවද කවුරුවත් ලංකාවේ 17 එක? පිටින් ගේන එක වෙනත පොලක්පත් කරගන්න. දැනට තියෙන 7 හදන කර්මාන්ත ශාලා 10ක් වහන්න වෙනවා. 16ක් වහන්න වෙනවා. එතකොට මේ වැට් එකෙන් කරන්නේ ලංකාවේ නිෂ්පාදන පද්ධතිය බලගන්නවන එකද? බෙල්ල හිර කරලා මරා දාන එකද? මේ කරන්නේ මරා දාන එක. දේශීය වශයෙන් නිපදවන ඇඟලුම් වලට වැට් එක වදිනවා. පිටින් ගෙනල්ලා පරිභෝජනය කරන ඇඟලුම් වලට වැට් එක වදින්නේ නැහැ. මෙතන දිරිගන්වන්නේ ලංකාවේ දේවල් නිපදවන එක අතහැරපළලා. ලංකාවේ ව්‍යාපාර කරන එක අතහැරපළලා. දැන් බලන්න එන කන්නේ අස්වැන්නට නිෂ්පාදන පිරිවැය වැඩි හින්දා වීවල මිල ඉහළ යනවා විතරක් නෙවෙයි හාල්වල මිලත් මීට වඩා දෙගුණයකින් තොහෝ ඊට වැඩියෙන් ඉහළ යනවා. ඇයි? වැට් එක වදිනවා. පොහොර ටිකට වැට් එක වදිනවා. කෘෂිකාර්මික උපකරණ වලට වැට් එක වදිනවා. ඒවා පාවිච්චි කරලා වගා කරාම මේ වැට් එක එකතු වෙනවා. පිරිවැය වැඩි වෙනවා. පිරිවැය වැඩි වුණාම හාල් මිල වැඩි වෙනවා. අන්න දැන් බිත්තර මිල වැඩි වෙනකොට ආණ්ඩුවට තිබ්බ උත්තරේ මොකද්ද? කුකුළු ගොවි පොළවල් වැඩි කරාද? හැම ගෙදරකටම කිකිලියෝ දෙන්න ගානේ දුන්නද? එහෙම නැත්නම් ඒ සත්ව නිෂ්පාදන වැඩි කරන්න සැලැස්මක් ඇද්දද නැහැ? ඉන්දියාවෙන් ගෙනල්ල විතරේ දුන්නා. ඉන්දියාවේ රුපියල් 13යි, ඉන්දියානු රුපියල් 13යි ඉන්දියාවේ විතරේ. මෙහෙ ගෙනල්ල කවන්නේ 40ට 50ට. අන්න මෙහෙම ගණන් වැඩි නම් ඉන්දියාවෙන් ගෙනල්ල දෙනවා. අපිත් ඉතින් කීයක් හරි අඩු හින්දා සන්තෝෂ වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මෙහෙ කිකිලි දාන විතරේ කන්නේකෙක් නැති වෙනවා. ඉන්දියානු කිකිලි දාන විතර විතරක් කන්න පුළුවන් ජාතියක් බවට තමුන්වහන්සේලා අපිපත් වෙනවා. මෙහෙ නිෂ්පාදන පිරිවැය වැඩි නම් ඒ පිරිවැය අඩු කරන්නේ කොහමද? ඉන්දියාවේ කෘෂි කර්මාන්තයට විදුලිය දෙන්නේ නොමිලේ. ඉන්දියාවේ කෘෂි කර්මාන්තයට විදුලිය දෙන්නේ නොමිලේ. ඒ නිසා තමයි ඉන්දියානු කෘෂි නිෂ්පාදන වලට ලෝක වෙනදපොලේ තරග කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ දැන් වැට් එක නොතිබිච්ච පොහොර වලටත් වැට් එක ගහනවා. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ වටනවා. ඊළඟ කන්නේ වෙනකොට තව කන්න දෙකක් යනකොට ගොවියගේ වී ටික ගන්න මිනිහෙක් නැති වෙනවා. ඇයි? ඔය ලොකු හාල්මෝල් කාර්යෝ ගොවියගේ වී ගන්නවට වඩා ලාභයි. ඉන්දියාවෙන් හාල්ම ගෙනල්ලා ගොඩ ගහලා තියාගෙන මාකට් එකට ඉන්දියානු හාල් දාන්න කියන තැනටපත් වෙනවා.
එතකොට කොමිතන නැති වෙනවා. වගාව අතහරිනවා. අතහරිනකොට කොවියගේ ඉඩමට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔප්පුව දෙනවා. බලපත්‍ර ඉඩමට ඔප්පුව දෙනවා ආදරෙන් දෙනවා. උම්මා කියලා දෙනවා. අන්න වගාව හතර ගාතෙන් වැඩෙනකොට ඔප්පුව විකුණන්න හිතෙනවා. ඉඩම විකුණන්න හිතෙනවා. තමුන්නාන්සලා තීරුම් ගන්න මේ අපි ඉන්න යුගයේ දැන් ඔය සකර්බර්ග් ඉන්නේ. Facebook අයිතිකාරයා. සකර්බර්ග් අලුතෙන් පටන් අරන් තියෙන අලුත් ව්‍යාපාර. ඔහු සත්ව ගවි පොළවල් ආරම්භ කරලා තියෙනවා. සත්ව ගවි පොළව. ඒ වගේම ලෝකේ ඉන්න බිලියන පතියෝ. බිල් ගේට්ස් බිලියන පතියෝ. බිල් ගේට්ස් අලුතෙන් අත ගහලා තියෙන කෘෂිකර්මාන්තෙට. ලෝකේ ඉඩම් වලින් පොහොර අඩුවෙන් පාවිච්චි කරලා වගා කරන්න පුළුවන් ඉඩම් තියෙන 102ක් තරම් ප්‍රමාණයක්. ඒ 102 එක රටක් යුක්‍රේනය අනිත් රට ලංකාව. ලෝකෙ වතුර අන්තිමටම නැති වෙන තැන තමයි ලංකාව. ස්වභාවික පානීය ජලය අපේ නෑනේ ලෝකෙ ජාත්‍යන්තර ආයතනවල මූලස්ථාන ලංකාවේ. ඒ ජන කළමනාකරණයට අදාළ ජාත්‍යන්තර මූලස්ථානයේ ඉමි කියන එක ඒක විතරක් තියෙන ලංකාවේ අන්න තියෙන පළවත්තේ. වත්තර මුල පැත්තේ. ඇයි ඒක විතරක් ලංකාවේ? ඒගොල්ලෝ දන්නවා ලෝකෙ අන්තිමටම වතුර ස්වභාවික පානීය ජලය අන්තිමටම ඉවර වෙන්නේ මෙතන කියලා. ඒ වගේම පොහොර අඩුවෙන්ම යොදවාගෙන වගා කරන්න පුළුවන් සරුසාර භූමිය 102යි ලෝකෙ තියෙන්නේ 102 තියෙන්නේ යුක්‍රේනයේ ලංකාවයි. යුක්‍රේනට කියන්නේ යුරෝපයේ ෆුඩ් බාස්කට් එක කියලා. ආහාර මල්ල කියලා. ඒ යුක්‍රේනේ පැටලෙව්වා රුසියාවත් එක්ක යුද්ධෙට. ඒ යුක්‍රේනේ අර ගානු මෝදර අරගලේ වගේම මයිදාන් අරගලේ කියලා එකක් තිබ්බා. ඒ මයිදාන් අරගලේ ඡායා පිටපත තමයි ගානු මෝදරට ගినాවේ. දැන් ඒ මයිදාන් අරගලෙන් පස්සේ ඒ යුක්‍රේනේ හතර ගාතෙන් වැටුණා බිලියන 50-60 දෙනවා දැන් ණය. මොනවාද ණය කොන්දේසිය තියෙන්නේ? ගෙවන්න බැරි වුණොත් කෘෂිකාර්මික ඉඩම් අපි කියන සමාගම් වලට ලබා දිය යුතුයි. බිල් ගේට්ස්ලා වගේ ධනපතියෝ ඉහළ ධනපතියෝ මොකටද දැන් කෘෂිකර්මාන්තර බැහැ ඉන්නේ? ලෝකයේ ඊළඟට එන විශාලම අභියෝගය තමයි ආහාර නිෂ්පාදනය. මේ අපේ පුංචි රටත් ඒකේදී අවධානයට ලක් වෙච්ච රටක්. දැන් ඒ විතරක් නෙවෙයි, ඒ අතරේ දැන් ආණ්ඩුව ලෑස්ති වෙනවා, දඩබඩ ගාලා සාකච්ඡා යනවා එත්ක ගිවිසුම අත්සන් කරන්න. මිට කලින් අත්සන් කරන්න හදන අපිට නවත්ත ගන්න පුළුවන් වුණා. ඒව නවත්තන්න මොන අරගල කාර්යයක්වත් නැහැ. දැන් එත්ක අත්සන් කරාම මොකද්ද වෙන්නේ? ලංකාවේ සේවා ආර්ථිකයට මුල්‍ය ආර්ථිකයේ වෙළඳ ආර්ථිකයට සේවා සහ වෙළඳ ඒ ආර්ථිකයේ ඇතුළට ඕනම ඉන්දියානුවෙකුට ඇවිල්ලා රස්සා කරන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්. දැන් ඉන්දියානුවන් රස්සාවලට එනවා නම් ඒගොල්ලෝ අවසර ගන්න ඕන. දැන් මෙහි තියෙන සමහර විදේශීය සමාගම් වලට ඉන්දියානුවන් ගන්නවා. ඒකට කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතිය ඕන. අවුරුද්දකට පාරක් අනුමැතිය අලුත් කරන්න ඕන. මම කර්මාන්ත අමාත්‍ය හැටියට ඉන්නකොට මට මතකයි ටුබැකෝ එකෙන් ආවා පිටරටින් ගේන්න ශ්‍රමිකයෝ වගේ අනුමැතිය ඉල්ලගෙන. ඒ පහෙන් හතරකටයි මම අනුමැතිය දුන්නේ, එකකට දුන්නේ නැහැ. ඇයි? ඒ සේවාව දෙන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා. ඒක ලංකාවෙන් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. අනිත් ඒවා අපේ මානව සම්පත නැහැ ඒ ජොබ් වලට. අපි එහෙම බලලා අනුමැතිය දෙන්නේ. අවුරුද්දක් පාසා අලුත් කරන්න ඕන. එක්ක අස්සන් කරාම කාගේවත් අනුමැතිය ඕනේ නැහැ. මේක ඉන්දියාවේ මෙහෙ තියෙන අබෑර්තුවට ඉන්දියාවට ඉන්දියානුවට ඉල්ලුම් කරන්න පුළුවන් වෙනවා. මෙහෙ තියෙන පුරප්පාඩුවට ඉන්දියානුවට ඉල්ලුම් කරන්න පුළුවන් වෙනවා. රැකියාව වෙළඳ පොලේ ශ්‍රමයේ මිල හිතාගන්න බැරි තරමට පල්ලෙහාට වැටෙනවා. රැකියාව වෙළඳ පොළ විතරක් නෙවෙයි වෙළඳාමට එනවා, රූපලාවන්‍යට එනවා, හැම වෙළඳාමකටම එනවා. එන්න බැරි වෙළඳාමක් නැහැ. මේ හන්දිය සිල්ලර කඩේ දාගන්න පුළුවන් ඉන්දියානුවෙකුට. තොග වෙළඳාම විතරක් නෙවෙයි සිල්ලර වෙළඳාමක් පුළුවන්. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අර ලෝක ආර්ථික සමුළුවට ගිහිල්ලා ඉන්දියාවේ ලංකාවේ රේගු දෙක සමීප කරන්න ඕනලු. සමීප කරන්නේ මොකටද? ලව් කරන්නද? රේගු දෙක සමීප කරන්නේ ඉඹ ඉඹ ඉන්නද? නෑ. ඒ සමීප කරනවා කියන්නේ බ්‍රිජ් කරනවා, ඒකාබද්ධ කරනවා, එකතු කරනවා. එකතු කරනවා කියන්නේ ඉන්දියාවෙන් එන සියලු නිෂ්පාදන රේගු බදු වදින නතර වෙනවා. එතකොට මේක ඉන්දියානු නිෂ්පාදන වල තොටිල්ල බවට පත් වෙනවා. ඉන්දියානු රැකියාව වෙනද පොළ ගිල ගන්නවා.
ඉන්දියානුව වෙළඳාමට එනවා. දැන් විකුණන්නේ විකුණන සමාගම් රාජ්‍ය සායතන විදුලි බල මණ්ඩලයේ කෑලිවලට කඩලා විකුණන කවුද ඉදිරිපත් වෙලා තින්නේ? අදානි ඉන්නවා, තාටා ඉන්නවා, තවත් ඉන්දියානු බලවත් සමාගමක් ඉන්නවා. තුන්දෙනෙක් ඉන්න ඉන්නවා. ඒ විදුලි බල මණ්ඩලයේ විකුණන කෑලිට ඉන්දියාව අතර බල ශක්තිය බලය යනවා. නේපාලෙ හැම වැඩිය දඟලපු ගමන් ඉන්දියාව කරන්නේ ගෑස් නලේ ගෑස් ටැංකියේ වහලා දානවා. විදුලි බලය කප්පාදු කරනවා. නේපාලේ කරවලේ හැබැයි නේපාලේ නිපදවන විදුලිය ඉන්දියාවට ගෙනියනවා. නේපාලේ කරවලේ දැන් මෙතනටත් නේපාලට වඩා එහා තත්ත්වෙ ඉරණම නලලේ කොටාගෙන යන්නේ. මේ අර්බුදය පාවිච්චි වෙනවා ඉන්දියාවට මේක ගිල ගන්න. දැන් අනිත් දේශපාලන පක්ෂවල වේදිකාවල මේව කතා වෙනවද? මේ අනතුර පෙන්නනවද? එකෙක් කටාරිනවද? එකෙක් කටාරිනවද? ඇයි කටාරින්නේ නැත්තේ? තානාපති කාර්යාල සරණං ගච්ඡාමි. ඒ ඒ ඒ කතාව කිව්වම එතනින් තියෙන එතනින් උදහසට ලක් වෙනවා. ඒකට ඒක පාඩුයි. ඒක පාඩුයි ඒගොල්ලන්ට. තේරුම් ගන්න මේක. කෘෂිකාර්මික ඉඩම් ටිකක් අපිට නැති වෙනවා. දේශීය ගොවිතැන නැති වෙනවා. දේශීය වෙළඳාම නැති වෙනවා. දේශීය රැකියාව වෙළඳපොළ නැති වෙනවා. ඊට පස්සේ ඉන්දියාවට ඕන කරන පඟර නැට්ට විතරයි ලංකාවේ රාජපාලනයේ සුක්කානම අතර දෙන්නේ. වෙන මොකෙකුටවත් ගන්න බැරි වෙනවා. දැන් මේ ළඟදි දැක්ක ඉන්දියාවේ විදේශ ඇමතුමා කියනවා ඉන්දියානු තරුණයන්ට ඔබට නිවාඩුව ගත කරන්න අවශ්‍ය නම් ලංකාවට යන්න කියලා. දැන් අපිට හරිය සතුටුයි. අනේ අපි ගෙන සාධාරණව හිතලා කියලා. ඒකේ අර්ථය ඒක නෙවෙයි. මේ දවස්වල මාලදිවයින ඉන්දියාව යතර තියන කොක්ක. මාලදිවයිනේ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති ඉන්දියාවට නෙවෙයි සමීප චීනෙට. ඒ නිසා ඉන්දියාවේ ඉන්නේ උරණ වෙලා ඒ ජනාධිපති දිනපු එකට 53ක ඡන්දයක් ගත්ත ඒ ජනාධිපති. දැන් හදනවා පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනල්ලා එයා වෙනවන්න. ඉන්දියාවේ ඒ නිසා ඉන්දියාවේ මෝඩි අගමැතිවරයා ගියා මාලදිවයින හා සමාන දූපත් කියන ප්‍රදේශයක් තියෙනවා ඉන්දියාවේ. ඒ පැත්තට ගිහිල්ලා ප්‍රවර්ධන වැඩසටහනක් කරා. ඒ දූපත් ඔක්කොම සංචාරක නිකේතන බවට පෙරලන්න වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒක පටන් ගත්තොත් මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයට බලපානවා. ඒ වෙලාවේ මොකද උනේ? මේ අලුත් ජනාධිපති කැබිනට්ටුවේ ඉන්න කැබිනට් ඇමතිවරු දෙතුන් දෙනෙක් ට්විටර් පණිවිඩ දැම්මා. දාලා මෝඩිව විවේචනය කළා. විවේචනය කළා විතරයි අමිතාබ් බච්චන්ලා ඔය ඉන්න සුපිරි ක්‍රිකට් තරු නළු නිළියෝ පටන් ගත්ත කැම්පේන් එකක් සමාජ මාධ්‍ය වල බොයිකොට් මාලදිවයින කියලා. මාලදිවයින වර්ජනය කරමු කියලා. හෝටල් බුක් කරලා තිබ්බ ඉන්දියානුව බුකින් කැන්සල් කරා. දැන් ඉන්දියානුවන් මාලදිවයිනට යන්නේ නැහැ. ඒ නිසයි අර විදේශ ඇමතුමා කියන්නේ එයාට කියන්න බෑනේ ප්‍රසිද්ධිය මාලදිවයිනට යන්න එපා කියලා. මාලදිවයින වටන්න නම් ඉන්දියානුවන්ට කියන්න ඕන මාලදිවයිනට හැර වෙන කොහොම තැනකට පලයන්. ඒකයි හැම කියන්නත් බෑ ප්‍රසිද්ධිය. ඒකින්ද කිව්වා ලංකාවට යන්න කියලා. දැන් තේරුම් ගන්න කල්පනා කරලා බලන්න. අපිට එක පැත්තකින් මේක කොහොමද දැන් ඉතින් අපි හැන්දෑවට බලන්නේ ඉන්දියානු කසිකබල් ටෙලි නාට්‍ය හඬ කවපුවා. දැන් අපි නළු නිළියුන්ට වැඩ නැහැ. දැන් උන් ඇවිල්ලා හඬ කවනවා එච්චරයි. අපි සංස්කෘතික වශයෙන් අපේ මගුලු ගයක් ගත්තත් දැන් සිංහල බෞද්ධ ලක්ෂණ වලට වඩා තියෙන ඉන්දියානු ලක්ෂණ එක්ක පකිස්තාන ලක්ෂණ. ඇඳුම පංජාබ් මනාලි තව කොහෙද හරි වගේ පේන්නේ. දැන් හින්දු මගුල්ගේකට යන්නකෝ 100%ක් හින්දු. මේක එහෙම නැහැ. මේක කොත්තු රොටියක්. අර උඩරට ඇඳුම ඇඳගත්තු තැන විතරක් තියෙනවා. අනිත් එකකවත් නැහැ. අනිත් ඔක්කොම තියෙන කලවම් කොත්තු රොටියක්. ඒ නිසා මේ සංස්කෘතික වශයෙන් කොත්තු රොටියක් කරන තියෙන රට ගිල ගන්න පුළුවන් කියන විශ්වාසය යුතුව තමයි මේ අර්බුදකාරී අවස්ථාව පාවිච්චි කරන්නේ. එක්ක අස්සම් කරවගන්නේ රනිල් ලව්ව මේ ඔක්කොම අපරාධ කරවගන්නේ. ටෙලිකොම් එක දෙන්නේ හදන්නේ කාටද? අදානිට. ටෙලිකොම් එක කියන්නේ මේ රටේ ආරක්ෂාවට බලපාන ආයතනය, ලාභ ලබන රාජ්‍ය ආයතනය, මංගල සමරවීර මීට කලින් පුද්ගලීකරණය කරපු ආයතනය. ඒක අලුතෙන් පුද්ගලීකරණය කරන දෙයක් නෑ. මේ කරන්නේ රජයට තියෙන කොටස් ටික දෙනවා අදානිට පාලනයත් එක්ක. මිල්කෝ එක ගන්න අමූල් කියන ඉන්දියානු සමාගම. මිල්කෝ එක යන්නේ මිල්කෝ කියන බෝඩ් එක විතරක් නෙවෙයි, ඔෆිස් එක විතරක් නෙවෙයි, සත්ත ගොයි පොළවල් බර ගානක් තියෙනවා ලංකාව ඉතා වැදගත් මර්මස්ථානවල. ඒ ඔක්කොමත් එක්ක තුට්ටු දෙකට දෙනවා මිල්කෝ එක අමූල් සමාගමට. මේ ඔක්කොම ගියාම
Deng apit mehemane. Deng keli ramu kalle. Muna. Leddun dagene beheting hurakala kila chodana labala. Deng hireta giya. Deng niladari kipeku atule innawa. Deng etakota apita hite. Apit anduwa meka pawichchi kala kiyala balan. Me saukya kemathila hurakala. Niladari hurakala. Mek karanna bae nisa api rohol wikununa pawuth pelikansita. එතකොට තම උනාසල කියන ඔන්න ඔය දීලා දාපල්ලා කියනවා දීලා දුන් එහෙම දැම්මොත් මොකද වෙන්නේ මහ රෝහලේ දුන්නොත් පුත්කලිකංශයට හම්බ වෙනවද බෙහෙත් ටික අද හම්බ වෙන විදියට බා මොනාඩු බාඩු තිබ්බත් අද හම්බ වෙන විදියට හම්බ වෙනවද ඉඳාට පස්සේ මේ රටේ 150කට ජාතික ආදායමෙන් බෙදී යන්නේ 104යි 15 ඉන්න 150කට ජාතික ආදායමෙන් බෙදී යන්නේ 104යි Udama ini siya ada dahaya ada, jati kada ini media nu siya ada hati tulang, medata ini siya ada tiska nai, tiska kai, arah siya ada panah, pahala ini siya ada panah, munama arukang ngerti unat yang ni andu spiritual itu, gila behenti ke tunduk liyagi nari, dokter nu mila balan nama, sama hara behenti ke hamba nama, admitan nu puluang, salya karma nu poli mengdal hari puluang, hadis nang ayat puluang. Mewa hamba benene ida pasti. Andu at ayatnya walau dia na horakama dusunya pawai cikarla. Mewa bikunu ladaan na. Eka sadar ni kerne kerekanwa. Bituli balaman le dusunya dia na urtia samiti mewa kerno mewa kerno. Meka bikunu. Dusunya dia na dusunya na watta halla. Apa yang macam rukale ayatnya walau tibit dusunya na watta la penala dia na. Eka peran na beri udah nevel. Udeka kelingin nonang ya tadi yadar se balapan. Udeka hitakena karana ona yate undu du karana etana ida wenas wenne eka nokara mewa adanitai milko eka amul tai tata tai me okkoma bikunan kewama bana shakti palane balaya velandame balaya nishpadana paddhati ape pinduwata wattala esyalle keval kirime balaya controlling power eka palana balaya indiyawata giyama Mereka Sri Lanka, India, visi nama ini, arda koloni arda yata tujuh itu koloni bawa dapat tuh. Dan para kuthadan yang nama Modi, agamet tuh mau bilang kata duridakni kim balon atau munas le dakin net perurti aja. Ram, Hanuman Palam, ekalu tengah petangga nih aduh. Itu udah paling unat jen ei. Meternya tuh ini kayak ada kenyan nih. Api tirane karanna ona me athi vech arbude indiyave visinama wedi prantaya bawata me rata pat karala den apite unata indiyave gihilla me sevaarthike athule veladama apita viwrutha wenne ne gisume kiyenawa puluwan kiyala ehema hambenne na ewa ewa vena vena krama walin indiyawa walakwanawa meka gilla ganimai meken wenne e nisa tamunwansala api teendu tirane karanna ona api inne arbude ka atta habai mehema arbude walin ratawal godawa ඉන්දියාවේ 80 මූණ පාවේ අරමුදේ මං කලින් කිව්වා සතියකට සෑහෙන මුදල් විතරයි තිබ්බේ විදේශ විනිමය. අන්න මන්මෝහන් සිං ඇවිල්ලා ගත්ත නියම ප්‍රතිකර්ම. IMF එක කියන දේවල් කරන්න ගියේ නෑ. ඉන්දියාවට උර දේවල් කළා. ප්‍රතිඵලය මොකද්ද? අද ලෝකයේ පස්වෙනි ආර්ථික බලවතා. අද ලෝකයේ පස්වෙනි ආර්ථික බලවතා. යුක්‍රේනයේ මයිදාන් අරගල කළා මේ යුද්ධය පැටලෙව්වේ. Ukraine itu orang yudde agni bayi, batahir itu orang yudde. Pertimbal itu mah yudde monawela ibaru nanti Ukraine hatra gatim beteno. Gebagan nbaru beri beno yudde itu gatu billion gana ganaya. Gebagan nbaru nama mana Europe food basket teka. Bill Gates lata te. Amerika nu maha perimana samagan karya lata te. E food basket teki idam tikai tiwino. Itan ahar nishpadane power teka ego lata te ganu. Meka yawasane Ukraine itu beni. Mulu Ukraine mana Rusia bawa lagi ni ane? Rusia bawa ke kota saya um Rusia anu an bahulah diwaktu na provinsi ni kebetulan. Muka dah Ukraine tu le, Rusia anu jadi ke anda visa ladan tetang awa, nawa nasi badi prahara awa. Sekolah le Rusia anu bahasa ugan ni ke nata lagi la. Rusia anu an tertibun wajib bahasa kami Ukraine tu le. Ika sahodra yang bawa ke Eva neti kala, jadi badi wapur la neti kala. Rusia bawa kawat dah. Ukraine one in the Pradesh Atpat Karane, Rusia one Bahulo in the Pradesh Vitarai, Ukraine Alagato Talagani. Emanamako Nituruka, Ituruka Ukraine had theatre, you the Paraja in Passet Ituruino.
ආන්නේ ටික තමයි ඊළඟට ණය ගෙවා ගන්න බැරි වුණාම ෆුඩ් බාස්කට් එකේ තියෙන ඊඩම් ටික තමයි යුරෝපයේ හා බටහිර කොල්ලකෑමට පටන් ගන්න. මෙතන යන්නේ ඉන්දියානු කොල්ලකෑමට. මේ අනතුර දකින්න මේ අනතුර තීරණාත්මක අනතුරක්. අතීතයේ චෝල පාණ්ඩ්‍ය කේරලාදී දකුණු ඉන්දියා ආක්‍රමණකාරී බලවේග තමයි අපිට වැඩිම හානිය කළේ. ඒ බලවේග විසින් තමයි අපේ රටේ ඉතිහාසයේ බරපතලම විපත් ගණනාවක් ඇති කළේ. හැබැයි හැම වෙලාවම කීර්ති කුමාරයා නිර්මාණය වුණා. ගඩාගඩි කාලා මහ කැලේට වෙලා ගඩාගඩි කාලා යුද පුහුණුව ලබලා රණශූරයෙක් වෙලා සේනා සංවිධානය කරලා මහා බල සම්පන්න දකුණු ඉන්දියා ආක්‍රමණයෙන් මේ රට බේරගත්තා. ඒ වගේම තමයි දුටුගැමුණු කුමාරයා නිර්මාණය වුණා. ඒ අභියෝගේ බාරගත්තා. හැබැයි ඒ දශක ගණනාවක් තිස්සේ තිබුණු දකුණු ඉන්දියා ආක්‍රමණකාරී බලයට නතු වීම විසින් අපට හිමි වෙච්ච දේවල් ඉතිහාසය අතිවිශාලයි. දැන් තේරුම් ගන්න මේක මේ අර්බුදකාරී මේ විපත සැපත බවට පෙරලන්නේ නැතුව විපතේ පතුල කළ අරගෙන යාමයි මේ කරන්න යන්නේ කරමින් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ නිදහස් දිනය සමරනවා මාතෘභූමියේ ඉරණම ඉන්දියානු අර්ධ කොලනියක තත්ත්වයකට පත් කරන ගමන යන ගමන. තමුන්වන්සල දකින්න නැති ප්‍රවෘත්තියක් ගියා. ඇමරිකාව නොමිලේ දීලා ගුවන් තොටුපළට මෘදුකාංග පද්ධතියක්. ඒකෙන් පුළුවන් ලංකාවට ගුවන් තොටුපළෙන් එන අය කවුද යන අය කවුද ජීවදත්ත විස්තර ඔක්කොම බලන්න. ඒක නොමිලේ දුන්නේ නිකන් නෙවෙයි. ඇමරිකාවට ඒකේ ඒ විස්තර ඔක්කොම ටික හම්බෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ තමුන්වන්සල දන්නවා ලංකාවට ආවා CIA ප්‍රධානියා. පැය 24ක්වත් ලංකාවේ හිටියේ නැහැ. විශේෂ එහෙ ගුවන් හමුදාවට ආදි ගුවන් යානයකින් ආවේ. 6-7 දෙනා යාවේ. පරීක්ෂා කර බැලීම් මුකුත් නැහැ. කෙලින්ම ආව කටුනායක ඉඳලා ජනාධිපති හම්බෙන්න, ආරක්ෂක ලේකම් හම්බෙන්න, ලංකාවේ බුද්ධිංශ ප්‍රධානියා හම්බෙන්න. අපි ඒ දවස්වල පාර්ලිමේන්තුවේ කිව්වා කාරණා හතරක්. ඒ හතරෙන් එකක් තමයි මෙන්න මේක. ඒගොල්ලෝ දෙනවා පද්ධතිය හයිකරන්ඩ ලංකාවට එන යන ඔක්කොගම ජීවදත්ත තොරතුරු අපිටත් ගන්න පුළුවන් ඕගොල්ලන්ටත් පුළුවන්. ඕක ඔතන විතරක් නෙමේ වරායවල් වල අනිත් ගුවන් තොටුපළ වල වලත් සවිකිරීමට නිමිතයි. දැන් මේක මේ වෙමින් පවතින තත්වය වෙනස් කර ගැනීමේ මහා ජන බලවේගයක් ගොඩනගා ගන්න බැරි වුණොත් අපි දුර්මුඛ වෙලා කංකඩය වැටිලා හත්වලාමේ වෙච්ච දේට මක් කරන්නද කියලා හිත හිටියොත් අපේ දෛනික ජීවන අරගලයේ ප්‍රශ්නේ පමණක් කොටු වෙලා හිටියොත් රටට ඕනකෙන් ගෙඩියක් වැච්චාවේ අපේ බඩේ ප්‍රශ්න විතරයි අපට ලොකු කියලා හිතුවොත් මේ අපරාධයට මේ මාතෘභූමිය ගොදුරු වෙනවා විතරක් නෙවෙයි ඇස් පියාගෙන ඒක වෙන්න ඉඩ දීලා බලාගෙන හිටපු ඉතිහාසයේ වග උත්තරකාරයෝ බවට අපිපත් වෙනවා. ඒ නිසයි මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය තමුන්නාන්සලගේ ගේ දොරකඩට ඇවිල්ලා තමුන්නාන්සලට මේ කාරණා ටික පැහැදිලි කරලා මේ ඉල්ලා හිටින්නේ අධෛර්යයට පත්වන හේතු තිබෙනවා වුණත් කලගිරෙන්න හේතු තිබෙනවා වුණත් අත්හැර දාන්න හේතු තිබෙනවා වුණත් අත්හල නොහැඟි දෙයක් තියෙනවා මේ මගේ රටමට අහිමි වෙනවා නම් ඒ දිහා මොන අමාරු දුෂ්කර තත්ත්වයක් ඇහැකට පියාගෙන බලාගෙන ඉන්න මට අයිතියක් නැහැ. ඒ නිසා අපි සංවිධානය වෙමු, බණවත්ව සංවිධානය වෙමු. අපි මෙතන ආවේ චූන් පාන් දේශපාලනේ නෙවෙයි. අරෝහරා මෝහරා අපි තමයි නිර්මල පරම පවිත්‍ර පූජනීය අකලංකාර මුඛා දෙක කියලා තමුන්නාන්සලාව මෝඩ චූන් කරලා කුස්සිය තියෙන දුක වේදනාව හින්දා කැකෑරෙන වෛරය පාවිච්චි කළා තමුන්නාන්සලාව චූන් පාන් කවලා ආතල් දෙන්න නෙවෙයි. දැන් එහෙම වේදිකාව ඕන තරම් තියෙනවා චූන් පාන් වේදිකා. අපි මේ ආවේ මේ අනතුර පෙන්නලා දෙන්න, ඇත්ත අවදානම පෙන්නලා දෙන්න, අනතුර දකින මහජන බලයක් නිර්මාණය කරන්න. ඒ අරගෙන වෙන මොනවා කරත් මේ රටට උත්තරේ ලැබෙන්නේ නැහැ. ඊළඟට වෙන මොකෙක් හරි ආවත් කියයි අරව ගිහිසුන් අස්සම් කළා. දැන් අපිට ඒ වෙන් ගැලවෙන්න බෑ. ඒ අනුව යන්න වෙනවා. ඉතින් ඒ අනුව යන්න නම් මොකටද අලුතෙන් යන්නේ? ඒ අනුව යන්න නම් දැන් මම අහගෙන විජිතේරත් මහත්තයා කියනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා, දෙමළද රාජ්‍ය භාෂාව කළා. අපි ඕක අයින් කරනවා. අපි දෙමළ සිංහල ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා කරනවා. දැන් මේ කුස්සියේ ගින්දර තියෙන වෙලාවේ හැම රොටියම පුච්ච ගන්න පුළුවන් කියලා තමයි මුංගල හිතන්නේ. එක එක්කෙනෙක් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරනවා. ඊට පස්සේ ටිල්වින් සිල්ලවිල කියනවා නෑ අපි එහෙම නීතිගත කරන්නේ නෑ කියලා. ඊට පස්සේ හරිනි මහාචාර්ය හරිනි කියනවා
නීති ගත කරන්නේ ගණිකාවන්ට වෘත්තිය කරගෙන යන තියෙන නීතිමය බාධාවල් ටිකක් තියෙන එක අයින් කරනවලු. ඉතින් ඒක අයින් කරාම නිදහසේ කරගෙන යත හැකි. කියන දේක් හරියට ගියහල්ලක තේරෙන්න. සමන් මල්ලි එක කියනවා නීතිගත කරනවා. ටිල්වින් සිල්වා කියනවා නෑ අපි නීතිගත කරන්නේ නෑ. මහාචාර්ය හරිණි කියනවා නීතිගත කරනවා නොවේ. දැනට ගණිකාවන්ට අහිතකර බලපාන වගන්ති කීපයක් තියෙනවා ඒ ටික අයින් කරනවා. එතකොට නිදහසේ ගණිකා වෘත්තිය කරනවා. දැන් ඕක තමයි උන්නහරට ආර්ථික අර්බුදයට තියෙන උත්තරේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රඥාවෙන් කල්පනා කරන්න. වලකට වැටිච්ච වෙලාවේ මුලේට ලාභයක් කරගන්න ඕන. මුලේටවත් ලාභයක් කරගන්න බැරි වුණොත් වලේ පතුල කරා ඇදගෙන යන එක වළක්වන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඕන අමාරු වෙලාවක මේ රටේ ධෛර්ය සම්පන්න දෑහිඳකාමී ජනතා බලවේග ඒ හැම අමාරු අභියෝගයක්ම සටන්කාමීව ජයගත්තා. මේ අර මේ අභියෝගයත් අපි ජයගනිමු. ඒ සඳහා සංවිධානය වෙමු. ඒ සඳහා එකමුතු වෙමු. ඒ සඳහා එක්සත් වෙමු. ඒ සඳහා පෙළගැසෙමු. වෙන ආරලු බූරලු දේශපාලන පිටිපස්සේ ගියාට මේ ඇත්ත අර ඇත්ත අවදානමින් අපේ මව්පුලව බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇත්ත අවදානම ඔබට කියන එකම තැන. ඇත්ත අනතුර ඔබට පෙන්වා දෙන එකම තැන. ඇත්ත අනතුරට එහි සටන කුළු ගන්වන එකම තැනයි අපේ තැන. අප හැමෝම එකට එකතු වෙලා ඒ ජයග්‍රහී ගමන ඉදිරියට යමු. ඒ සඳහා තමුන්වාසලට ශක්තිය ලැබේවා. දෛව ලැබේවා. යෝධ බල යෝධ වීර ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් රැස්වීම සංවිධානය කරපු දහනායක සහෝදරයතුළු සියලු දෙනාට මගේ කෘතවේදීත්වය පිරිනමමින් මම සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා.